ඉතින් කොහොමත් දැන් මෙහෙමනේ ජනාධිපතිතුමා ආණ්ඩුව නියෝජනය කරන නායකයා විදිහට නෙමෙයි හැසිරෙන්නේ. තුමා විපක්ෂ නායකයා විදිහට හැසිරෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒක ඔබ සිළු දිනාටම තේරෙනවනේ. නැත්තම් මොන ජනාධිපතිද ආණ්ඩුවේ නායකයා විදිහට කැබිනට් මණ්ඩලයේ නායකයා විදිහට ගිහිල්ලා ස්ටේජ් වල කියන්නේ අපි මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි මේ කියලා. ඉතින් තමුන් ඉන්න ආණ්ඩුව පරාජය කළ යුතුයි කියලා මොන මට තේරෙන්නේ නැහැ. එතුමා කියන පරස්පර විරෝධී අප්‍රබංශ කතාව. ඒ කියන්නේ එතුමා ඉන්නවා ආණ්ඩුවේ නායකයා විදිහට, එතුමා ඉන්නවා කැබිනට් මණ්ඩලයේ නායකයා විදිහට. එතකොට රජයේ නායකයා කියනවා මේ ආණ්ඩුවයි පරාජය කරන්න ඕනේ කියලා. ඒතර පැහැදිලිව පේනවා එතුමා ඉන්නේ එතන නෙවෙයි, එතුමා විපක්ෂ නායක කියන එක. ඉතින් මේ ආණ්ඩුවේ අයහපත පතන එතුමාව බලයට පත් කරපු අපි වගේ මන්ත්‍රීවරුන්ගේ ඉදිරි දේශපාලන ගමනට අකුල් හෙලන අඩුම ධර්මය අපිට තිබිච්ච අපේ ඉන්ධන දීමනාව පවා ලබා නොදෙන්නට තීරණය කරන අපේ ප්‍රතිවාදීන්ව ශක්තිමත් කරමින් අපේ දේශපාලන ගමන් මඟ අවහිර කරන ජනාධිපතිවරයෙකුට අපිට තවදුරටත් උදව් කළ හැකිද? ඒකයි අපේ තර්කය. අනිත් එක අපි ඡන්දෙ නොදුන්නට එතුමගේ කට්ටිය දැන් ඉන්නවනේ විපක්ෂ එතුමගේ හොඳ මෙයාලෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කට්ටිය. ඒගොල්ලන් ඡන්දෙ දීලා කොහොම හරි කරලා ඒ එතුමගේ අමාත්‍යංශ ටික දිනව ගනි. අපි ඕන්නේ නැහැනේ.